වටවටින් අටට. Facebook සමාජ මාධ්‍ය ජාලාවසේ හික්කඩුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මත්සාදයක් ඊයේ රාත්‍රියේ වැටලීමට දකුණු පළාත් සුරාබදු විශේෂ ඒකකය සමත් වුණා. මේ වැටලීමේදී විදේශීය මත්පැන් සමග සැකකරුවෙකු සුරාබදු නිලධාරීන් බාරයට ගැනුණා. බලංගොඩ ඩිපෝවේ සේවය කළ කොන්දොස්තරවරයෙකු ඩිපෝවේ පරිපාලන ගොඩනැගිල්ලේ වහලයට නැගී ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වුණා. ඔහු ඇතුළු දෙදෙනෙකු මෙතෙක් සේවය කළ බස් රථවලින් ඉවත් කර වෙනත් බස් රථවල සේවය එදවීමට ඩිපෝ කළමනාකාරීත්වය ගත් තීරණයට විරෝධය පළ කරමින් අදාළ කොන්දොස්තරවරයා මෙලෙස පැය 5ක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළා. මූණ පොතොස්සේ හඳුනාගෙන තරුණියන් අපයෝජනය කර සූක්ෂම ලෙස ඔවුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමහා කාන්තා අපයෝජන කාර්යාංශයේ මූලස්ථාන නිලධාරීන් අද සමත් වුණා. ව්‍යාජ නමකින් පෙනී සිටමින් ඔහු මේ සිදු කරගෙන ගොස් තිබූ අතර අත්අඩංගුවටගත් සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අන්තර්ජාල තාක්ෂණයේ ඔසේ පන්ති පවත්වන අතරතුරු ගුරුවරියක විසින් වැරදි කරුණු ඉගැන්වීමේ සිද්ධියක් මේ දිනවල අන්තර්ජාලයේ හුවම අරවනවා. සිද්ධිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේද අවධානය යොමු තිබෙනවා. ස්වර්ණ ශ්‍රී සාදුනාද සමාජ සත්කාර සංකල්ප යටතේ පන්සල් 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් අදිරක් අද පැවැත්ුණේ පස්යාල ඇල්ලල මුල්ල ශ්‍රී රණතුංගාරාමයේ කේන්ද්‍ර කර ගනිමින්. ශ්‍රී FM නාලිකාවත් ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයත් මේ කරන ලද මහඟු සත්කාරයට අපි තාමත් මෙහෙමින් පුණ්‍යානුමෝදනා කරනවා. අභාවප්‍රාප්ත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුරසේනානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පොලිස් ගෞරව මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවැත් වුණා. මේ අනුව 68 වන වියේ පසු සේනානායක මහතා ගායකයෙකු ලෙසද ජනප්‍රියත්වයට පත්ව සිටියා.